වෘෂභලග්න හිමි, ඔබට 2020 ජනවාරි මාසේ 24 වන දින සිදුවන සෙනසුරු මාරුව කෙසේද කියලා අපි විමසලා බලමු. මෙම ග්‍රහ මාරුව සිදුවන අවස්ථාවේ වෘෂභලග්න හිමි ඔබේ ලග්නාධිපති රැඳී සිටින්නේ ඔබගේ රැකියා ස්ථානය තුළ බොහොම සුවිශේෂ වූ පිහිටීමක්. ඒ වගේම තමයි ලග්නය හතරවැන්න හත්වැන්න මෙම සිකුරු ග්‍රහයා දකිනවා. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයා මෙම ග්‍රහමාරුවත් සමග ඔබගේ පුණ්‍යස්ථානයට නමවැන්නට තමයි පැමිණෙන්නේ. විශේෂයෙන්ම මෙම ග්‍රහමාරුව ඔබට සුවිශේෂ වූ ග්‍රහමාරුවක්. ඔබගේ අටවැන්නේ සිට නමවැන්නට පැමිණීමත් සමග අපි බලමු වෘෂභලග්න හිමි ඔබට මෙම ග්‍රහමාරුවත් සමග ඔබගේ ග්‍රහ රටාව පවතින ආකාරය. දෙවැන්නේ රාහු ග්‍රහයාත්, හත්වැන්නේ කුජ ග්‍රහයාත්, අටවැන්නේ ගුරු කේතු කියන ග්‍රහයිනුත්, නමවැන්නේ බුධ ශනි සඳු රවි කියන ග්‍රහයිනුත්, දහවැන්නේ ඔබගේ ලග්නාධිපති සිකුරු ග්‍රහයාත් මේ අවස්ථාවේ රැඳී සිටිනවා. ඉතින් ඒකත් එක්ක ඔබට වෙන වර්ෂ කිහිපයකට වඩා, පසුගිය වර්ෂ කිහිපයට වඩා බොහොම සුවිශේෂ වූ පිහිටීමක්. විශේෂයෙන්ම ඔබගේ අටවැන්නේ තමයි සෙනසුරු ග්‍රහයා රැඳී සිටියේ. ඉතින් ඒකත් එක්ක මෙම සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම, මෙම සෙනසුරු ග්‍රහයාගේ මෙම ග්‍රහ ගමන අතිශය සුභඵලදායී පිහිටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඔබගේ උප්පත්ති කේන්ද්‍ර සටහන තුළ යම් අවස්ථාවක සෙනසුරු ග්‍රහයා බලවත්ව රැඳී සිටිනව නම්, බලවත්ව යම් ගමනක නියලී සිටිනව නම්, මෙම ග්‍රහමාරුව ඔබට බොහෝ සුභ ප්‍රතිඵල ගෙන දෙන ග්‍රහමාරුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම අපි මෙතෙන්දී මතක් කරන්න ඕන මේ සෙනසුරු සහ ගුරු කියන ග්‍රහයින් අධ්‍යාත්මික කාරක ග්‍රහයින් විදිහට තමයි අපි ජ්‍යොතිෂයේදී හඳුන්වන්නේ. ඉතින් ඔබගේ නමවැන්නට පුණ්‍යස්ථානයට මෙම සෙනසුරු ග්‍රහයා පැමිණීම බුධ සඳු කියන සුභ ග්‍රහයන් සහ රවි කියන ග්‍රහයාත් ඒ සමග රැඳී සිටීමත් එක්ක ඔබගේ පිය පාර්ශවයට බොහොම සුභ ප්‍රතිඵල ගෙන දෙමින්, පිය පාර්ශවයේ උරුමයන් පිළිබඳව ඔබට වාසනාව ඇති වෙන කාල සීමාවක්. ඒ වගේම තමයි මෙතෙන්දී මතක් කරන්න ඕන කරුණු කාරණාවක් තිබෙනවා. මෙය උප්පත්ති කේන්ද්‍ර සටහනේ යම් අවස්ථාවක ඔබට යම් අසුභ පිහිටීම් තිබෙනවා නම්, එම අසුභ පිහිටීම් වලත් බොහෝ අසුභතාවයන් දුරු කරන ග්‍රහමාරුවක් ලෙස මෙම 2020 ජනවාරි මාසේ 24 වන දින සිදුවන මෙම සෙනසුරු මාරුව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ග්‍රහමාරුවෙන් සිදුවන ඔබට සුභ ප්‍රතිඵල සහ අසුභ ප්‍රතිඵල මොනවද කියන එක අපි මේ අවස්ථාවේ කතා කරන්න තමයි මම සූදානම් වෙන්නේ. ඔබට විවාහය පිළිබඳව වර්ෂ ගණනාවක යම් ගැටලු තත්ත්වයක් පැවතුනා නම්, ඒ සඳහා බොහොම සුබදායක කාල සීමාවක් ලෙස මෙම වර්ෂය හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම 2020 වර්ෂයේ ජනවාරි මාසේ 24 වන දින සිදුවන මෙම සෙනසුරු ග්‍රහයා ග්‍රහමාරුවත් සමග ගුරු ග්‍රහයා ඔබගේ අටවැන්නට පැමිණ සිටිනවා. ඉතින් ඒත් එක්කම මේ අධ්‍යාත්මික කාරක ග්‍රහයින් දෙදෙනාගේ පිහිටීමත් එක්ක ඔබට සුභඵල ගෙන දෙන වැඩිහිටියන්ගේ ආශිර්වාදය ලැබෙන විවාහයක් සිදුවීමට බොහොම හොඳ කාල සීමාවක් ලෙස මෙම කාල සීමාව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට ධනය පිළිබඳව, මුදල් සම්බන්ධව පසුගිය වර්ෂ දෙකහමාරක කාල සීමාව තුළ ඔබට බැංකු කටයුතු, ගිලුම් කටයුතු සම්බන්ධව ඔබට අලාභ සිදු වුණා නම්, පාඩු සිදු වුණා නම්, ඒ සඳහා නැවත නැගිටින්න පුළුවන් හොඳ කාලයක්. ඒ වගේම ඔබ රැකියාවන් පිළිබඳව යම් බලාපොරොත්තු තියාගෙන සිටියනම්, විශේෂයෙන්ම ඔබ ඉතාලි රටක වෙන්න පුළුවන්, නැත්නම් සයිප්‍රස් වෙන්න පුළුවන්, නැත්නම් ඊශ්‍රායල්, UK, US, නැත්නම් කුවේට් රාජ්‍යය වෙන්න පුළුවන්, ඉතින් සිංගප්පූරු වෙන්න පුළුවන්. ඉතින් එවැනි රටක යම් ප්‍රශ්න තත්ත්වයන් තිබුණා නම්
ඔබට ඔබගේ රැකියාව සම්බන්ධව බොහෝම සුභපතිඵල උදා කරන ග්‍රහ පිහිටීමක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම ග්‍රහ මාරුවත් සමග ඔබට මහන්සියේ තරමට ප්‍රතිඵල පැහැදිලිවම ලබා ගන්න පුළුවන්. ඥාතීන් සමග යම් යම් මතභේදවලට හේතු වෙන දෙන කරුණු කාරණා පසුගිය වර්ෂ දෙකහමාරක තුළ සිදු වුණා නම් එම ප්‍රශ්න निराකරණය කරගෙන හොඳ ගමනක් යන්න ඉඩ කඩ ලැබෙන කාල සීමාවක්. ඒ වගේම තමයි ඔබගේ අධ්‍යාපනයට ඉතාමත්ම සුබදායකයි වගේම ඔබට අධ්‍යාපනය සම්බන්ධ කාරණාවලදී විශේෂයෙන්ම ඔබගේ උසස් අධ්‍යාපනය සම්බන්ධව යම් පසුබෑම් වලට ලක්ව තිබුණා නම් එම පසුබෑම් निराකරණය කරගැනීමෙන් ජීවිතේ සාර්ථකත්වයෙන් තවත් ඉදිරියට යෑමට ඉඩකඩ පවතිනවා. ඒ වගේම තමයි ඔබට අලුත් පිරිස් හඳුනා ගන්න ලැබෙවි. විශේෂයෙන්ම අලුත් පිරිස් කියනකොට ඔබගේ රැකියා ස්ථානය තුල වෙන්න පුළුවන්. අපට කොච්චර වුණත් වැඩක් නැහැ. කොච්චර අලුත් පිරිස් හඳුනා ගත්තත් ඔවුන්ගෙන් අපි සමග අපගේ ජීවිතයට යහපත් දෙයක් ඉටු නොවෙනවා නම්. ඉතින් ඒක නිසා මේ අවස්ථාවේ ඔබට හම්බ වෙන ඔබට මුණ ගැහෙන බොහෝ පිරිස් ඔබට සුභ දේවල් බලාපොරොත්තු වෙන්න පුළුවන් පිරිසක් ලෙස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි මෙම කාල සීමාව තුළ කීර්තිය, ප්‍රශංසාව, ගෞරවය ඔබට පැහැදිලිවම ලැබෙන බවක් පෙනෙන්නට තිබෙනවා. ඔබට ව්‍යාපාරවලින් ලාභ ආදායම් ලබා ගැනීමට ඉඩකඩ පවතිනා වගේම ඔබට පවතින රෝගාබාධ සුවවන බවකුත් පෙනෙන්නට තිබෙනවා. ඔබගේ සෞඛ්‍ය තත්ත්වය බොහෝම යහපත් වෙනවා වගේම ඔබට මෙම කාල සීමාව සාමාන්‍ය වශයෙන් සමස්තයක් විදියට මෙම ග්‍රහ මාරුව ඔබට සුබදායක ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ වගේම තමයි ඔබට වෙන්න පුළුවන් එකම කරුණු කාරණාව තමයි මානසික වශයෙන් යම් යම් ආතතියින් වලට පත් වෙන්න පුළුවන්. ඔබ පසුගිය වර්ෂ දෙකහමාරක කාල සීමාව ඔබ බොහෝ සෙයින් බොහොම අමාරුවෙන් ගෙවපු කාල සීමාවක්. ඉතින් බොහොම අමාරුවෙන් ගෙවපු කාල සීමාවත් එක්ක පුණ්‍යස්ථානයට ඔබගේ සෙනසුරු ග්‍රහය පැමිණීම එක අතකින් ඔබට අර යම් හුඟ කාලෙකින් වැස්සක් වැස්ස වගේ සුභ ප්‍රතිඵල ගෙන දෙන්න ගනීවි. ඉතින් ඒ වගේම තමයි ඔබගේ උප්පත්ති ග්‍රහ බලය මත මම මේ කියන පලාපල විස්තරය වෙනස් වෙන්න පුළුවන්. නමුත් සමස්තයක් විදියට මේ පලාපල විස්තරය 95%කට වැඩි පිරිසකට අනිවාර්යෙන්ම හරියන්න ඕන. ඒ වගේම තමයි ඔබට මෙම කාල සීමාව තුළ ඔබ අලුත් යම් දේවල් වලට මුල පුරන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ මුල පිරීම සඳහා ඔබට බොහෝම සුබදායක දිනයන් ලෙස හඳුන්වන්න පුළුවන් සිකුරාදා දිනය. ඒ වගේම තමයි ඔබට මම මෙතෙන්දි තව කාරණාවක් මතක් කරන්න ඕන. ඔබට මෙම ග්‍රහ මාරුවත් සමග යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුජ්‍යලිකව මෙන්න මේ දේවල් ටික කරන්න පුළුවන් නම් තවත් ජීවිතය සාර්ථක කරගන්න පුළුවන්. සිකුරාදා දිනවල බෝධි පූජා කරන්න පුළුවන් නම් වඩාත්ම සුබයි. ඒ වගේම තමයි සිකුරාදා දිනවල නිර්මාංශව සිටින්න පුළුවන් නම් බොහොම සුබයි. ඒ වගේම සිකුරාදා දිනක පත්තිනි මෑණියන්ට බාරහාර වෙන්න පුළුවන් නම් තවත් සුබයි. ඒ වගේම ඔබ සතෙක් නිදහස් කිරීමට උදව් උපකාර වෙනව වගේම පංච වර්ණ මල් පූජා කරන්න ඔබට ඉඩකඩ තිබෙනවා නම් වඩාත්ම සුදුයි. සමහර විට ඔබට විදේශ රටක සිටින අයෙක් නම් ඔබට ওই දේවල් කරන්න අපහසු ඇති. ඔබට පුළුවන් මෙන්න මේ දේ කරන්න. සුදු පැහැයට හුරු වස්ත්‍රාභරණයෙන් සැරසී ඔබගේ වැඩ කටයුතු කරන්න අතිශය සුබදායකයි. ඒ වගේම තමයි විදේශගත සිටින ඔබට සහ ලංකාවාසී ඔබට මේ අවස්ථාවේ තව දෙයක් කියන්න ඕන. ඔබට බොහොම සුබදායක දිනය සිකුරාදා දිනය වෙනකොට මෙම ග්‍රහ මාරුව තුළ යම් අපල තත්වයක් තිබෙනවා නම් ඔබට පුළුවන්කම තිබෙනවා මෙම ග්‍රහ මාරුවත් එක්ක වඩාත්ම සුදුසුයි ඔබට මාතාංගේශ්වරී යන්ත්‍රය පැළඳීම. මෙම මාතාංගේශ්වරී යන්ත්‍රය පැළඳීම අපට වැදගත් වෙන්නේ ඇයිද කියන එක මම ඔබට කියන්නම්.
මේ මාතාංගේශ්වරී යන්ත්‍රය තුළින් ඔබගේ ග්‍රහාපල නැත්තම් ඔබට රැකියාවේ ප්‍රශ්න වෙන්න පුළුවන්, වෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, පුද්ගලික ප්‍රශ්නයක් වෙන්න පුළුවන්, ඔබගේ මුදල් පිළිබඳ ප්‍රශ්නය, ඒ සියලුම කරුණු කාරණාවන් වලට හොඳ පිළිතුරක්, හොඳ උත්තරයක් මෙම මාතාංගේශ්වරී යන්ත්‍රය පැළඳීම තුළින් ඔබට ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔබට මතක් කරන්න ඕන මෙම සෙනසුරු මාරුවත් සමග මම මෙම කරුණු කාරණාව ඉෂ්ට කරන්නේ බොහොම සීමිත ප්‍රමාණයකට විතරයි. නැත්තම් ඔබ ප්‍රදේශයේ දන්න කෙනෙක් ඉන්නවා නම් ඒ වැඩ කටයුත්ත කරගන්න පුළුවන්. මම සාමාන්‍යයෙන් මේ කාල සීමාව තුළ මේ මාතාංගේශ්වරී යන්ත්‍රයට ලොකු කැපකිරීමක් කරලා වැඩ කටයුතු කරන හින්දා 10 දෙනෙකුට විතරයි මෙම යන්ත්‍රය ලබා දෙන්නේ. ඒ වගේම තමයි ඔබට මතක් කරන්න ඕන ඔබට ඔය මම ඉස්සෙල්ලා අපලවලට කියපු කරුණු කාරණාවන් ටික හරියට ඉෂ්ට කරනවා නම් ඔබට ජීවිතයේ මෙම සෙනසුරු මාරුවෙන් ඉදිරි වර්ෂ 2 හමාරක කාල සීමාව තුළ පැහැදිලිවම සාර්ථකත්වයට පත්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබට යම් අවස්ථාවක යම් ගැටලු තියෙනවා නම් ඔබගේ ප්‍රදේශයේ නැත්තම් ඔබ දන්න කියන ජ්‍යොතිර්වේදියෙක් මගින් ඔබගේ කේන් සටහන පරීක්ෂා කරගන්න. එයින් ඔබට ඔබගේ ජීවිතයේ තිබෙන යම් යම් කඳු පල්ලම් හොඳ දේවල් අසුබ දේවල් මොනවද කියන එක දැනගෙන ඊට අවශ්‍ය විදියට අනුගත වෙලා ජීවිතය සාර්ථක කරගන්න උත්සාහ කරන්න. මම ඔබට මේ ඉදිරිපත් කරේ පොදු පලාපල විස්තරයක්. ඉතින් ඔබගේ පුද්ගලික කේන් සටහන මත මෙය වෙනස් වීමට යම් තාක් දුරට ඉඩකඩ පවතිනවා. ඔබ සැමට තවත් මෙවැනිම විශේෂ වූ ග්‍රහ පලාපල විස්තරයන් විවිධ දේ බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ අමතක කරන්න එපා මෙම වීඩියෝ එක අනිත් අයටත් බලන්න, ෂෙයා කරන්න. එය අනිත් අයටත් වැදගත් වෙයි. ඔබත් බොහෝ කුසල කර්මයක් රැස් කරගන්නවා. ඒ වගේම තමයි ඔබට පුළුවන් මෙම වීඩියෝ එකට ලයික් එකක් දාන්න, නැත්නම් මේ කියන දෙයට කමෙන්ට් එකක් දාලා ඔබගේ අදහස ප්‍රකාශ කරන්න. එයින් ඔබට තවත් මෙවැනි වීඩියෝ කිරීමට නැත්නම් ඔබට අවශ්‍ය දේ දැනගැනීමට මහත් උපකාරයක් වේවි. මමත් මීට සහභාගී වෙලා තව තවත් ඔබට මෙවැනි දේවල් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.